මම තේරීම් කමිටුවේ හිටියනම් අනිවාර්යයෙන්ම සීකුගේ ප්‍රසන්නව ලෝකුසාරට අරයි යනවා අරවින්ද ඩි සිල්වා. ඔව් T20 ලෝකුසානේ අවසන්. ඉතින් මේක අවසන් වුණාට පස්සේ දැන් ගොඩක් අය ගොඩක් දේවල් කියලා ඉතින් අරක වැරදී මේක වැරදී මේක එහෙම වෙන්න තිබ්බා. අපි දැක පාර්ලිමේන්තුවේදී ගොඩක් මේ T20 ලෝකුස ගන්න කතා කරනවා. ලක්ෂ්මන් කිරියල්ල කියනවා ආරම්භය හොඳට තිබ්බේ නැහැ. අපි අනිවාර්යයෙන්ම දර්ශකෝ දිරල කුසල් මෙන්ඩිස සහ නෝෂන් දිකරණත් කණ්ඩායමට ගන්න ඕන කියලා හෙට්ටිය අප්පුහාමි වෙනුවෙන් ප්‍රශ්න කරනවා මේ නායකත්වය ගැන. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් කතා වෙනවා පාර්ලිමේන්තුවේදී පවා. ඉතින් ඒකම අරවින්ද ඩිසිල්ලා අපි දන්නවා අරවින්ද ඩිසිල්ලා දැන් ටෙක්නිකල් කමිටියේ කේ ඉන්නවා. ඉතින් අරවින්ද ඩිසිල්ලා කියලා තියෙනවා ඔහු සිලෙක්ට් කෙනෙක් වුණා නම් ඔහු සිලෙක්ෂන් පැනල් එකේ හිටියා නම් ඔහු අනිවාර්යයෙන්ම සීගුගේ ප්‍රසන්නව ලෝකසභාවට අරන් යනවා. තර්ඩ් ස්පිනර් කෙනෙක් විදිහට තව ලෙග් ස්පිනර් කෙනෙක් විදිහට ඒකම හાર્ඩ් හිටර් කෙනෙක් විදිහට ඔහු පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් අපි දන්නවා දැන් අපි පරිදිලා තියෙන්නේ නෝට අපේ කට්ටිය ඉතාමත් හොඳට ක්‍රීඩා කරන දෙනවා. ඉතින් අපි දන්නවා තරුණ කණ්ඩායමක් දැන් නැගීගෙන එනවා. අපි හදාගෙන ඉන්න කණ්ඩායමක්. ඉතින් සිගුගේ වයසත් එක්ක හොව කණ්ඩායමට ගන්න ඕනිද නැද්ද කියලා අපිට හරියටම කියන්න බෑ. ඉතින් අපිටත් ඒ වෙලාවෙ හිතුණා තව ස්පින්නර් කෙනෙක් අපි හිටු ස්පින්නර් කෙනෙක් අපිට යූස් කර තිබ්බ කියලා. ඒ වෙලාවෙ මොකද අපේ අපේ ස්කොට් එකේ හිටියේ අපි ගොඩක් කට කතා කරද්දී දරංජය රිසිල්ලා වගේ ක්‍රීඩකෙක්ව අපිට පාවිච්චි කරන්න තිබ්බා. අකිල අකිල හිටියා. ඉතින් අකිල දරංජය අපිට පාවිච්චි කරන්න තිබ්බා. ඒ ස්කොඩ් එකේ හිටපු රිසෝර්සස් වලින් අපිට සමාන තරඟ ක්‍රීඩා කරන්න තිබ්බා කියලා හිතෙනවා. අපි කතා කරත් එම ඉංග්‍රීසි තරඟේ වගේ. ඉතින් මේ ස්කොඩ් එකේ නැති ක්‍රීඩකෙක් ගැන දැන් කතා කරන එක මම හිතන්නේ ඇත්තටම ඒක වැඩක් නැහැ. මොකද ඔව් ස්කොඩ් එකට සිලෙක්ට් වුණේ නැති හින්දා. නමුත් ඔව් ඉතින් ඔයගෙන්ට ඕන දෙයක් දක්වන්න පුළුවන් තමන්ගේ ඔපිනියන් එක තමන්ගේ මතය. නමුත් අපි කියන්නේ මොකද මේ ඉන කන්නේ අපි මෙහෙම හදාගෙන යන් අපිට තවත් ක්‍රීඩකයන් ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද අපිට ෆිල් කරන්න තියෙනවා නම් පොෂන් එකක් තියෙන විකට් කීප පොෂන් එක විතරයි. ඒකව නම්බර් 4 එකක් පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි බෑකප් කීප කෙනෙක්ව හදාගෙන යන්න ඕනේ. එහෙම නැතුව මම හිතන්නේ නැහැ මේ ඉන්න T20 කණ්ඩායම අපි වෙනස් කරන්න ඕනේ කියලා.